ඇන්තනි පවුල ඉස්සරහට ගෙනියන්න ඉන්න ඕන පුතෙක්. අකිල දනුද්දර කියලා නම මුලින්ම කවුරුවත් දැනගත්ත ජැක්සන් ඇන්තනිගේ පුතා හැටියට. නමුත් මේ විවිධ සිනමා නිර්මාණ ඔස්සේ ඔහුගේ අනන්‍යතාවයක් අකිල කුඩ නගාගෙන තිබෙනවා. විවිධ චරිතයක ජනතාව සමීපයට යන අකිල දැන් ආදරණීය තාත්තා කෙනෙක්. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එමි. දැන් බොහෝ දිනක් එමිවත් හඳුනනවා. අකිල හා අලුත උපන් දියණිය ගැන එමි හරි අපූර්ව කතා ටිකක් කියලා තිබුණා. එමි කියන්නේ තනිකඩ ජීවිතයට වඩා මේ ජීවිතේ ලොකු වෙනසක් දැනනවා කියලා. මොකද මේ වෙනකොට එමි මවගේ රාජකාරියත් එක්ක ගොඩාක් කාර්යබහුල වෙලා ඉන්නේ. මුල් දවස්වල බබත් එක්ක නිදාගෙන ඉන්නකොට එමි අකිලයි දෙන්නම එකවරට ගැස්සිලා ඇහැරෙනවලු. ඇහැරිලා බලනවලු බබා ඉන්නවද කියලා. එයා උස්ම ගන්නවද කියලා හොයනවලු. පුංචි බබාලා ඉන්න ගොඩාක් ගෙවල් වල මේ වගේ දේවල් අකිල සහ එමිගේ ගෙදර හරියට නිින්දක් නැහැ. සමහර දවස් වලට දුව නිදා ගන්න නැතුව අඬනවලු. නලව ගන්න හරීම අමාරුයි කියලාත් කිව්වා. එමි කියන්නේ අකිල නැති වුණාම යාට පිස්සු වගේ කියලා. තනියම හැමදේම කරගන්න ඕන කියලා හිතුවට ඒක හරීම අමාරුයිලු. දිනේ ඉපදින්න ඉන්නකොට එමිව පරීක්ෂා කර ડોක්ටර් පවා කියලා දුන්නේ. ඉපදින්න ඉන්න බබා නම් තාත්තා වගේම දිගයි කියලා. අම්මුණාට පස්සේ රූපයත් හැඩයත් එයා වගේ එමි ස්වභාවික දරු ප්‍රසූතියකට තමයි ලෑසි වෙලා හිටියේ. නමුත් මේ මොහොතේ වෛද්‍යවරු තීරණය කළාලු ඇගේ තත්ත්වය අනුව සත්කමකින් දරුවව ගන්න. එහි මොහොතේ ඇත්තටම එමි බය වෙලා තියෙනවා හොඳටම. ඒ විතරක් නෙමෙයි අකිලත් හොඳටම බය වෙලා ඉඳලා තියෙන්නේ. එක මොහොතකදී එමිගේ හුස්ම හිරු වුණා වගේ වුණාලු. ඒ වෙලාවේ නම් අකිල හොඳටම බය වෙලා. මේ සිද්ධිය අතර වෙච්ච බොහෝ සංවේදී සිදුවීමකුත් එමි මතක් කළා. සත්කම කරලා බබා එළියට අරගෙන සුදුම සුදු බබෙක් මගේ අතටත් අකිලගේ අතටත් දුන්නා. ඊට පස්සේ බබාව ක්ලීන් කරලා ඩොක්ටර්ස්ලා කිව්වා තියෙට එකට එළියට දාපු අම්මා අප්පච්චි ඇතුළු කට්ටියටම බබාව පෙන්නලා ඉන්න කියලා අකිලට. ඒ මොහොතෙත් මගේ සත්කම සිදුවෙමින් තිබුණා. අකිල කිව්වා අනේ ඩොක්ටර් මගේ වයිෆ්ගේ බඩ කපලා ඇරලා තියෙද්දි මං කොහොමද මෙයාව දාලා යන්නේ? මං වයිෆ් ළඟ ඉන්නම් කියලා. ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් බබාව පවුලේ අය ළඟට එක ගියාලු. මාව තියෙට එකට ගත්ත මොහොතේ ඉඳලා අවසන් වෙනකල්ම අකිල සියල්ල බලාගෙන හරිම වේදනාවෙන් එතන හිටියා. ඔහු ළඟ හිටපු එක මට ලොකු ශක්තියක් වුණා. ඇයි කියා හිටියා. දුවෙක් ඉන්න නිසා පවුලට පුතෙක් එකතු කරගන්නත් එමි ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ. එමි විතරක් නෙමේ දෙන්නම පුතෙකු හදන්න කැමැත්තෙන් ඉන්නේ. මොකද ඇන්තනී පවුල ඉදිරියට ගෙනියන්න පුතාලා ඉන්න ඕනෙලු.